ඇහෙනව නේද ඔය සින්දුව? ඔකට අහලා බලන්න. සුදු කිටියෙක් සින්දුවක් කියනවා. මේ සුදු කිටියා පුංචි කාරණියොසට ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ කාලේ මම වැඩ කළේ මහනුවර ගුවන්විදුලි සේවයේ. ඔය වැඩ කරන කාලේ දැන් මම සින්දු ගොඩක් ලියලා තියෙනවා. ඒ අතරින් වැඩිපුරම සින්දු ලිව්වේ පුංචි ළමයින්ට. ඒ ලියපු එක සින්දුවක් තමයි ඔය සුදු කිටියාගේ ගීතේ. ඔය සින්දුව මම ලියලා සංගීත කණ්ඩායම යොදවලා ළමයෙකුත් දාලා ගායනා කෙරෙව්වා. සුදු කිටියාගේ කොටස හැර ළමයාගේ කොටස ගායනා කෙරෙව්වා. ඉතිරි ටිකට සංගීතයේ විතරක් යොදලා ඉතිරි කරගෙන එදා පටිගත කිරීම අවසන් කළා. ඊට පස්සේ මම මේ පටියත් අරගෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මහනුවර සේවයේ සී මැදිරියට ඇතුල් වෙලා දොර වහගත්තා. එතන ඉඳන් මගේ වැඩේ. ඊට පස්සේ තමයි අර ළමයා කියපු කොටසෙන් පසුව එන සුදු කිටියා කතා කරන කොටස මගේ හඬින් මං ගායනා කරලා හැදුවේ. ඒ කාලේ ඇත්තටම අපිට පහසුකම් තිබුණ නැහැ ওই වගේ දැන් වගේ අධි තාක්ෂණික පහසුකම් තිබුණ නැහැ හඬවල් විකෘති කරලා එහෙම හදන්න. නමුත් මම මගේ හඬ ওই විදිහට සුදු කිටියාගේ හඬට කොහොම හරි ගලපගත්තා අපි ළඟ තිබුණු ඒ සීමිත තාක්ෂණික උපකරණ වලින්. ඒ සින්දුව තමයි ඔබට ඔය ඇහෙන්නේ. ආයෙ චුට්ටක් අහලා බලමු. එතන වෙලා තියෙන දැන් මේ ළමයෙක් සුදු කිටියාට ගොඩක් ආදරේ ආදරේ වැඩිකමට සුදු කිටියාගේ මූණ සෝදනවා නිකන් නෙවෙයි සබනුත් දාලා. ඉතින් ඊට පස්සේ අර සුදු කිටියාට ඇති වෙන තත්ත්වය තමයි සුදු කිටියා ඔය කියන්නේ. පුංචි කාරණියොසට ආපු අය දන්නවා ඇති නිතරම පුංචි කාරණියොස වාහන උද්‍යානයේ මේ වාහන අංගන තුල ලස්සන ගීත වාදනය වෙනවා. අවාහන අංගන පුරාම මේ වාදනය වන ගීත අතර මේකත් එකක් මේ සුදු කිටියාගේ ගීතයක්. මම කැමැත්තෙන්ම තමයි ওই ප්ලේලිස්ට් එකට ඔබ දාගෙන තියෙන්නේ. මොකද මාත් වාහන අංගනේ ඉන්නකොට මේ ගීතය අහලා ලොකු වින්දනයක් ලබනවා. මේ ගීතය ලිව්වේ මම. ඒ වගේම මේ ගීතේ සංස්කරණය කළේ මම. මේ ගීතේ භාගයක් කිව්වේ මම. ඉතින් වාහන 3-400ක් මැද්දේ ඉඳන් වුණත් ව්‍යාපාරයක ඉඳන් වුණත් මම මේ ගීතය හරි අපූර්වවට රස විඳිනවා. මම වැඩිපුරම සින්දු ලිව්වේ පුංචි ළමයින්ට. මම පොත් 40 ගාණක් ලියලා තියෙනවා. එයින් 30 ගාණක්ම ලිව්වේ පුංචි ළමයින්ට. මම ගුවන්විදුලි වැඩසටහන් විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. එයිනුත් වැඩි ප්‍රමාණයක්ම මම කළේ පුංචි ළමයින්ට. මම පුවත්පත් වලට ගොඩාක් ලිපි ලියලා තියෙනවා. ඒවා අතරින් වැඩි ප්‍රමාණයක්ම මම ලිව්වේ පුංචි ළමයින්ට. පුංචි පුංචි අදහස් එකතු වුණාම කොච්චර ලොකු දේවල් කරන්න පුළුවන්ද කියලා මට දැන් හිතෙනවා. ලස්සන පුංචි පුංචි අදහස් ගොඩාක් එකතු වෙලා හැදුණු ලස්සන පුංචි තැන තමයි මේ පුංචි කාර් නිවස. ලංකාවේ බැලුවොත් ලොකු ලොකු බිස්නස්, ලොකු ලොකු මිනිස්සු, ලොකු ලොකු වාහන, ලොකු ලොකු කතා. ඒ අතර මගේ ව්‍යාපාරය පුංචි පුංචි මිනිස්සු එක්ක, පුංචි පුංචි කාර් එක්ක, පුංචි පුංචි කතා එක්ක පුංචිම පුංචි ව්‍යාපාරයක් පුංචි කාර් නිවස. පුංචිම පුංචි අදහස් වලින් බිහි වුණත් ඔබේ ජීවිතයේ ලොකුම ලොකු බලාපොරොත්තුව ඉටු කරන තැනක්. 2023 මේ අවුරුද්දට පුංචි කාර් නිවසට අවුරුදු 20යි. කිටියෝ දඟ සුදු කිටියෝ මේ අහපන්නේ ගෙයි මුල්ලට වීයි දෝමඩන්නේ කිටියෝ තඟ සුදු කිටියෝ මේ අහපන්නේ ගෙයි මුල්ලට වීයි දෝමඩන්නේ ළමයෝ ඔය තඟ තම්බරකයි සතුනට හිරි හැර කරන නැති හරිනා පුරයි කිටියෝ දඟ සුදු කිටියෝ කම්මැලි තාලෙට ඇයි නුඹේ මූණ සේදුවේ කම්මැලි තාලෙට ඇයි නුඹේ මූණ සේදුවේ එන්දයි නුඹේ මූණ හොඳින් සේදුවේ එන්දයි නුඹේ මූණ හොඳින් සේදුවේ
කිටියෝ දඟ සුදු කිටියෝ මේ අහපන්නේ ගේ මුල්ලට වී ඇයිද මා දන්නේ ළමයෝ ඔය දඟ කම්දරකයි සතුනට හිමි හැර කරන රති හරි නපුරයි කිටියෝ දඟ සුදු කිටියෝ මම කළාද නුඹේ මූණ සෝදලා වරදක් මම කළාද නුඹේ මූණ සෝදලා සීතල වතුරට රිදුනද මගේ බය ගුල්ලා සීතල වතුරට රිදුනද මගේ බය ගුල්ලා